සෑම සතෙකුටම එකිනෙකා සමග කතා කළ හැකි එක් එක් ක්‍රම තිබෙනවා. වඳුරන්ට වඳුරන් සමගත් මීමැස්සන්ට මීමැස්සන් සමගත් ආදී වශයෙන් සතුන්ට එකිනෙකා සමග කතා කළ හැකි විවිධ ක්‍රම තියෙනවා. එය ඉතින් කතා කිරීමක් නෙමෙයි. එය ඇමතීමක්. පියාපත් සැලීමක් හෝ සතුන්ට කළ හැකි ඒ ආකාරයේ වෙනත් බොහෝ දේ විය හැකි. අප එකිනෙකාට හා කතා කරන ආකාරයට අනික් සතුන්ට සංනිවේදනයේ යෙදෙන්නට නොහැකි අතර සාමාන්‍යයෙන් අපිටත් අනික් සතුන් සංනිවේදනය කරන ආකාරයටම සංනිවේදනය කිරීමට නොහැකි. එසේ නමුත් නිදසුණක් ලෙස ඇතැම් මිනිසුන්ට කුරුල්ලන්ගේ ශබ්දය ඉතා හොඳින් අනුකරණය කළ හැකි. එසේ අනුකරණය කරන විට කුරුල්ලන් ඒ තවත් කුරුල්ලෙකු යයි සිතා රැවටෙන අවස්ථාද නැතුවා නොවේ. මීමැස්සන්ට අනික් මීමැස්සන් කුමන වර්ගයේ මලක් කොතරම් දුරකින් කොයිබ තිබේදයි කිව හැකි. නමුත් ඔවුන් එය සිදු කරන්නේ අපට අනුකරණය කිරීමට නොහැකි ඉතාම සංකීර්ණ නැටුමක් මගින්. ඒ වගේම මීමැස්සන්ට මෙන් ඒ ආකාරයෙන් යම් තොරතුරක් ලබා දීම මිනිසුන් වන අපිට අමාරු කාරණයක්. වඳුරන් සතුව විශේෂ විලාප හඬ පවතිනවා. ඔවුන් ඉදිරියෙන් සිටින්නේ අනතුරුදායක සතෙක් යයි ඔවුන් අනුමාන කළොත් හෝ ඔවුන්ට කුසගින්නක් දැනෙන විට හෝ වෙනත් යමක් පැවසීමට අවශ්‍ය වූ විට ඔවුන් මේ විලාප හඬවල් යොදා ගන්නවා. අනෙක් සතුන්ටද මේ හා සමාන සංනිවේදන ක්‍රම පවතිනවා. මනුෂ්‍යයන් වන අප සතු භාෂාව ඉතාම වෙනස්. එවන් භාෂාවක් සත්ත්ව ලෝකයේ තුල නම් දකින්න බැහැ. වෙනස් සතුන්ට පැවසීම සඳහා අනෙක් සතුන්ට නම් ඇත්තේ යම් යම් කරුණු කිහිපයක් පිළිබඳ කිසියම් ආකාරයක ලැයිස්තුවක් පමණයි. ඉන් පිට ඔවුන්ට අලුතෙන් යමක් සිතා සංනිවේදනය කළ නොහැකි. නමුත් මිනිසුන්ට අලුත් අලුත් දේ පැවසිය හැකි. මීට පෙර අසා නැති හෝ මීට පෙර කිසිදු මිනිසෙක් කියා නැති දෙයක් පැවසිය හැකි. ඒ පිළිබඳව සිතන්නේ නැතිව වුවත් ඔබත් සෑම විටම එවන් අලුත් දේ පවසන බව ඔබ දන්නවාද? මිනිසුන්ට අනෙක් සතුන් හා සුළු වශයෙන් සංනිවේදනය කළ හැකි. ඔබට බල්ලෙක් සිටිනවා නම් ඉඳගන්න යයි ඔබ කියන විට ඉඳගන්න පුරුදු කළ හැකි. ඒ වගේම ඔබ උත්සාහ කළොත් තවත් දේ පුහුණු කළ හැකි. ඒ වගේම පූසෙක්ට යමක් අවශ්‍ය වූ විට ඤාව් කියා අමතන්න උගන්වන්න පුළුවන්. නමුත් ඔවුන්ට අපි කියන දේ නිසකවම තේරෙන්නේ නැහැ. ඒ වගේම ළමයින්ට වගේ අලුත් යමක් තේරුම් ගන්නත් බෑ. ඇතැම් කුරුළු වර්ගවලට පුළුවන් වෙනත් කුරුල්ලන්ගේ හඬවල් ඉතා හොඳින් අනුකරණය කරන්න. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ වචන පවා අනුකරණය කළ හැකි. ගිරවුන් ඒ සඳහා ඉතා හොඳින් පුහුණු කිරීම පුළුවන්. එය භාෂාවක් මෙන් ඇසුනත් ඔවුන් මිනිසුන් යොදා ගන්න ආකාරයට භාෂාව යොදා ගන්නේ නැහැ. අනෙක් සතුන්ට වගේම ඔවුන්ටද අලුත් යමක් ගැන සිතිය නොහැකි. වානරයන් සමග වැඩ කළ සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා වානරයන්ට මිනිසයන්ගේ භාෂාව ඉගැන්විය හැකි කියලා. මේ විද්‍යාඥයන්ට තමන්ව රවටා ගන්නා බවයි. ඇත්තටම වානරයන් සිදු කරන්නේ වෙනස්ම දෙයක්. එය උනන්දුව දනවන සුළු ප්‍රශ්නයක් වන අතර ඔබට ඒ පිළිබඳව තවත් කියවන්නට හා ඉගෙන ගන්නට අවශ්‍ය වනු ඇති. ඔබ තවත් ලොකු වන විට ඔබට ඒ පිළිබඳ අලුත් යමක් සොයා ගැනීමට උවත් හැකි වේවි. මනුෂ්‍ය භාෂාව හා සතුන් පිළිබඳව අපට නොතේරෙන බොහෝ තැන් තවමත් පවතිනවා.